ඔන්න ඉතින් අපි මාලිගාතන්න රජමහාවියාරෙන් පස්සේ යනවා ගොරකැල්ලට. අපි ගිහිලා යනවා අම්බු. ඔයාලන්ට අතර පාරෙන් දැම්මට පස්සේ තුට්ටක් මීටර 10ක් 15ක්යි තුට්ට ඇසයට එද්දි මෙතන තියෙන ඇල්ල පාර කියලා එක. ඔයාලන් ලේසි අඳුරගන්නේ පාරෙන් දාපු ගමන් මෙතන ලස්සන බුදු කුටි කියලා බුද්ධ මන්දිරයක් වගේ එකක් තියෙනවා. මේ පාරෙන් යන්න තියෙන්නේ මේ කාපර් මේ කට්ටි ඉබුදින මේ කොන්ක්‍රීට් පාර පෙවුනට ඇතුලේ පාර නම් හෙන සවුත්තු ඉලු. ඇතුලේ පවර් නම් හෙන සවුත්තු ඉලු. සෞත්තුයිලු මේ සාමාන්‍යයෙන් කට්ටි ලුවේද ටීලෙකුණත් යන පුළුවන්. ටීලෙට ගියාට යට වදිනවලු, කාරෙන් රන් යනවලු. හැබැයි යන්න ආපු බෆර් කරේ තියල්ලු කොහොමද දන්නේ. ඉතින් ගීල බලන්න ඕන. ගියපු කට්ටේ ගමේ කට්ටිය තමයි කිව්වේ. ඉතින් ගිල්ල දින කට්ටේ කාරල ගිය කට්ටේ අරින් කමෙන්ට් එකක් දාන්න. මොකද උනේ කියලා කීයක් ගියාද කියලා අදාගන්න. මේ කට්ටේ කිව්වේ ට්‍රිවිල් එකක් නම් આવොත් තුට්ට කර එහෙම කළා. තව එහා පැත්තේ වාහනයක් ආව මරුවෙන් ඉදිනවලු. කාර්යයක් ආවත් මුකුත් කරගන්න බැහැලු. ඉතින් අපි ගිහිල්ලා බලමු. ටිකට් කඩන කතාවක් කිව්වා ඒක ඇතුලේ. අපි ගොලන්ට අතෙන් පාර කිව්වේ එතනින් හැරුණාට පස්සේ මෙන්න මෙතෙන්ට තමයි එන්නේ තියෙන දෙකටම. එතන ගිහින් මේ ගේට්ටුව ඇතුලෙන් මේ ගේට්ටුව ඇතුලෙන් තියෙන පාරෙන් තමයි යන්නේ තියෙන දියැල්ලට. එතනින් ගිහිල්ලා කට්ටේ කියපු විදිහට පාකින් එකක් තියෙනවා. පාකින් එක සුළු මුදලක් අය කරනවා මං හිතන්නේ. පාකින් එකට ගිහිල්ලා බයික් එක දාලා ඉතින් නාලා කරලා ඉතින් තමයි තින්නේ. ටිකක් උස වාහනයක් යනවා නම් හොඳයි. කාර් වලින් යනවා නම් මං හිතන්නේ මෙතන තමයි නතර කරන්න. කාර් වලින් එන්න පුළුවන් බැරකමක් නැහැ. කම්ෆර්ටබල් යන්න. ටීල් ලා සයිස් පාර දෙන්නේ වුණත් කාර් එකකින් එන්න පුළුවන්. හදිසියේ වාහනයක් ආවොත් එහෙම කරගන්න දෙයක් නැති වෙනවා. හරිද? දැන් අර ටික ඔක්කොම දිගටම අපිට හම්බුනේ මේ වගේ පාරවලනේ. මේ ට්‍රිවිල් එක ආවත් ටිකක් කැට වදිනවා. ඉතින් කාර් එකෙත් දැන් එකක් ඇවිල්ලා තිනවා යට වැදිලා තමයි තින්නේ ඌවෙත්. රෙකමන්ඩ් කරන්න බයික් එක. රෙකමන්ඩ් කරන්න බයික් එක නැත්තම් පුළුවන්. මේ පයින් එන්න. මීටර 800ක් 700ක්. මීටර 800ක් කිලෝමීටරක් වගේ තමයි ඇත්තේ. හරි එනවා. අපි ඉස්සරහන් හම්බෙමු. මේව තමයි ඉතින් පාර තියෙන්නේ. තියෙන පාර. මේක බයික් එකකට විතරයි ඉතින් යන්න පුළුවන්. අපි කිලෝමීටරයක් විතර ආවිල්ලා ඉන්නේ දැන් ඉස්සරහට මේ මේන් රෝඩ් එකේ ඉඳන්. ගොරකැල්ල ළඟටම ඇවිල්ලා තියෙන්නේ. මෙතන තමයි ගොරකැල්ල තියෙන්නේ. ඕගොල්ලෝ එනවා නම් එක්ක පයින් එන්න. එහෙම නැත්තම් කියන්න තියෙන්නේ බයික් එකක එන්න කියලා. අපි ගොරකැල්ලට ආවා. ඕගොල්ලන්ට කියන්න තියෙන්නේ මෙතන තියෙනවා ටිකට් මේකක්. ඕ පාකින් ටිකට් කඩනවා මෙතන. බයිසිකලෙකට 50යි. බයිසිකලෙකට 50යි. ටීල් එකට 100යි. අනෙක් ඒවාට රුපියල් 200යි දාන්නේ. 200ක් ගහන. ඒ වුණාට පොඩි කේස් එකක් තියෙනවා. නෑ කේස් එකක් තියෙනවා. ඒක තමයි මෙන්න මේක හොන්දේ. මම බලන්න. සල්ලි ගන්නවා නම් ඉතින් මේක නේද? හරි වැඩි දින අද ටිකට් කවුන්ටරේ වහලා. ඔව් අන අපේ වාසනාවට ටිකට් කවුන්ටරේ වහලා. කොහොම හරි මෙතනින් පාර තියනවා නගින්න පුළුවන්. උඩට ඒකම මෙතනියොත් මෙතනින් බහින්නක් පුළුවන් පල්ලහාට. හරි තාම කියන්න දෙයක් තියෙනවා. ඔයගොල්ලෝ එනවා නම් Google Maps එක හරි. හරිද? හැබැයි බයික් එක එහෙට ඇවිල්ලා ටික දුරක් බයික් එක යනවා නම් මෙතෙන්ට මෙන්න පුළුවන්. කාර් එක යනවා නම් එන්න බෑ. ටිකක් පුසවානේ යනවා එන්න එන්න ආවත් එක්තර පාර ලොකු නෑ. හරි අඩි 8ක් අඩි 5මාරක් අපි පාරක් තමයි ඇතුලේ ආපු එද්ද තියෙන්නේ. ත්‍රිවිල් එකට පොයින්ට් පුළුවන් නේද? ත්‍රිවිල් එක යන්න පුළුවන්. මේ යන්න පුළුවන්. මේ ඒත් ඉතින් යට වදින සින්නක් තියෙනවා. ත්‍රිවිල් එක යට වදිනවා. ත්‍රිවිල් එක පුළුවන් පළව පාරක් තියෙනවා. දෙන්නේ සයිස් පළව පාරක්. එනවා නම් රෙකමන්ඩ් කරන්නේ වාහන කාපට් පාරේ එන්ටරින් නතර කරලා
සෙඩේ බයින් හරි එන්න නැත්නම් බයිසිකලේ එනවනම් බයිසිකලේ මෙතෙන්ටම එන්න පුළුවන්. ඕගොල්ලන්ට මේ හරියටම මැප් එක දාගෙන ඉන්න පුළුවන් ගාන්ට විතරට වෙන්න පුළුවන්. කොහමරි මේන් රෝඩ් එකේ ඉඳන් කිලෝ කාපට් පාරේ ඉඳන් කිලෝමීටර් 1ක් 2ක් 3ක් ඔව් කිලෝමීටර් 1ක් වගේ තමයි තියෙන්නේ. ගියා. අපි ගිහලා මොන් බලය. ඔයගලන්ට ඕන නම් මෙතනින් පඩි පෙළෙන් පල්ලයට බහින්නත් පුළුවන්. නැත්නම් අපි පොඩ්ඩක් උඩට ගිහලා බලනවා උඩ තත්ත්වය කොහොමද කියලා. ටයර් දාලා මගද්දුව ටයර් දාලා ඉතින් එක ගලක් උඩින් තමයි යන්න තියෙන්නේ. පල්ලෙ නැතුව අපි දැන් උඩට ගිහිල්ලා බලමු උඩ තත්ත්වය කොහමද කියලා. අඩේ ඒක view එක ඔගලන් මෙතෙන්ට එනවා නම් කිරිදිවැල අමිතිරිගල පාරේ කිලෝමීටර් 11ක් විතර එන්න ඕන. ඔගල අවිස්සාවෙල්ල පැත්තෙන් එනවා නම් තල්දුව මීවිටි ගම්මන පාරේ කිලෝමීටර් 10ක් විතර එන්න ඕන. මෙතන කියන Google location එක හරියටම හරිය ඔයගලන්ට ඒක use කරගන්නත් ඔයගලන්ට මෙතෙන්ට එන්න පුළුවන්. ඔන්න එනනම් අපි ගොරකැල්ලට ආවා. මීටර් 60ක් විතර උස මේ දියැල්ල ආරත්ගල උඩුමිරිස්ස නාවුරුල්ල කඳු අතරින් කොටස් 4කට ගලා වැටෙනවා. මේකට නමෙලා තියෙන්නේ මේ ගලා ඇලෙන කොටස් අතර පේන්නේ ගොරගත්තක හැඩේ නිසා. ගම්මුගේ විශ්වාසයක් තියෙනවා මේ ගොරගැල්ල එක දෙක මාස තුනක් කඩ හැලුනොත් ගමට වාසනාව උදා වෙනවා කියලා. මේක අයිති වෙන්නේ ගුවන්වැල්ල ප්‍රදේශයේ ලේකම් කොට්ටාසේ අමිතිරිගල ප්‍රදේශයට.